තවත් වැඩ අධික සෙනසුරාදා දවසක් වැඩ කොට ASCII අපි ගියා කෑම කන්න කොලෝනියල් කිචන් එකට කොලෝනියල් කිචන් එක තියෙන්නේ දොඩංගල පාරේ ඒ කියන්නේ ජෝර්ජීදි සිල්වා මාවතේ ඔයාලා කවුරුත් දන්නව ඇති දොඩංගල ටනල් එකට පාරේ අනිත් පැත්තේ මේකෙන් අපි ගොඩක් කල් ඉඳලා කෑම කනවා ඇත්තටම කියනවා නම් මේකේ තියෙන්නේ බුෆේ එකක් එක්තරා විදිහක බුෆේ එකක් රතු බත් තියෙනවා සුදු බත් තියෙනවා කහ බත් තියෙනවා ලම් ප්‍රයිස් තියෙනවා බත් වලට අපිට කරීස් අපිට කැමති එක තෝරාගෙන ගන්න තියෙන්නේ සාමාන්‍යයෙන් කරීස් හතරකුයි ඊට අමතරව චිකන් හරි පෝක් හරි මොන හරි මස් මාළුත් එක්ක කෑම එකක් ගන්න පුළුවන් ඊට අමතරව දෙනවා පපඩම් බැදපු මිරිස් එතකොට අර චූටි මාළු එක් කාරල් එකේවත් දෙනවා මාර රසයි ඈ අද අපි යනකොට තිබුණා අල තෙල් දාලා තිබුණා බටු තිබුණා ගෝවා තිබුණා එතකොට මැල්ලුම් වර්ග දෙකක් තිබුණා පරිප්පු පරිප්පු නම් ඉතින් අනිවාර්යයෙන්ම තියෙනවා අබරැල්ල තෙල් දාලා තිබුණා කරවිල තෙල් දාලා තිබුණා චිකන් තිබුණා පෝක් තිබුණා මාළු තිබුණා බැදපු මාළු තිබුණා බැදපු චිකන් තිබුණා ඊට අමතරව ඔන්න දැන් බලන්න මේකේ බෙදාගත්ත අපි බටු මැල්ලුම් චිකන් පරිප්පු එතකොට මේකේ අපි කරන්නේ කෑම දෙකක් හරි තුනක් හරි ගන්නකොට තියෙන හැම වර්ගෙම බෙදලා බෙදලා මාරු මාරුවෙන් මාරුවට තමයි ගන්නෙ එතකොට අපි ඔක්කොටම මාරු කරගෙන එතන තියෙන කරීස් ඔක්කොම ගන්න පුළුවන් සාමාන්‍යයෙන් අපේ වයිෆ් නම් මාළු කන්න කැමති මම නම් ඉතින් පෝක් නැත්තම් චිකන් අද ගත්තා ඉතින් චිකන් එකක් චූටි බබා අසයි බැදපු මාළු කන්න බැදපු මාළු කියන්නේ මෙතන සීසන් කරන්න දාලා තියෙනවා මාළු අපි ඉල්ලුවට පස්සේ ඒ වෙලාවේ තමයි අපිට පේන්න ෆ්‍රයි කරලා දෙන්නේ ඒකත් මාර චාන්ස් එකක් මාරම රසයි බලන්නකෝ ඉතින් දැන් මගේ එකේ කරීස් ගොඩක් තියෙනවා කරීස් ගොඩක් උනේ වයිෆ් විමයි වෙන වෙනම කරීස් බෙදාගෙන අපි දෙන්න ඒ ටික මාරු කරගන්නවා එතකොට ඉතින් ඔක්කොම කන්න පුළුවන් චූටි බබාට නම් සැර නැති බෝංචි පරිප්පුයි බැදපු මාළුවයි ගරන් දෙන්නේ එයා ඉතින් පැත්තක ඉඳලා කනවා අන්තිමට ඉතින් මොනවා කරත් ඉතින් ජීවිතේ කටුකයි කියලා විවිධ වර්ගවල කටු කන්න තමයි තියෙන්නේ කටු ටික මට බබාට කොහොම හරි ඉතින් ගොඩක් වෙලාවට අන්තිමේට බලෙන් වගේ තමයි කවන්නේ මොකද එයා ඉතින් කන්නේ නැහැ හිතලා අම්මා කවන්න ඕනේ ඉතින් එයාට චුට්ටක්වත් ඉතුරු කරන්න නැතුව කන්න ඕනේ නැත්තම් ඉතින් දැන් අපි ආහාර අරපු දෙයකින් ඉන්නේත් කෑම ඔක්කොම කන්න ඕනේ ගන්න කෑම කන්න ඕනේ කාලා ඉවර වෙලා අපි ගත්ත බිස්කට් පුඩින් මේ බිස්කට් පුඩින් හදන්නෙත් මෙයා ළමයි හෝම් මේඩ් බිස්කට් පුඩින් ආරම රසයි වැඩිය ලොකුවට පැන් රසත් නැහැ ඕන කෙනෙක්ට කන්න පුළුවන් ආරම රසයි අපි ඉතින් ඔන්න බලන්නකෝ ලේයර්ස් 3 4ක් තියෙනවා කියලාම වැඩක් නැහැ අන්තිමේට 3 5 වෙලා නවතුනේ බබාට තව යෝගට් එකක් උතරන් දුන්නා බබාගේ එකත් අම්ම කෑවා අපි මෙච්චර කෑම කාලත් ඔන්න බලන්න බිල් එක තියෙන්නේ සම්පූර්ණ ගාන රුපියල් 2080යි බබාට අර ගත්ත චූටි කෑමකට රුපියල් 300යි දාලා තියෙන්නේ අනිත් දෙකටම 450 450 කියලාම වැඩක් නැහැ මේ කාලේ නම් මාරම සාධාරණයි ගාන මෙච්චර බිස්කට් පුඩිනුත් කාලා ඔය ගානට කන්න හම්බුණා කියන්නේ ඉතින් අත උඩින් ලාබයි සාමාන්‍යයෙන් බඩ පිරෙන්න කාලා හිතත් පිරෙන්න ඕන නම් අපි අනිවාර්යෙන් මෙතනට තමයි එන්නේ නුවර ඉඳලා ගොඩක් දුරකුත් නැහැ ඕන නම් ටවුන් එකේ ඉඳලා පයින් එන්නත් පුළුවන් මේන් රෝඩ් එක අයිනමයි තියෙන්නේ ඔයාලට ඕන කෙනෙක්ට આવොත් එහෙම ලොකුවට මේ වගේ කොලෝනියල් කිචන් කියලා බෝඩ් එක තියෙනවා කෑමත් ගොඩක් වර්ග තියෙනවා ෆ්‍රයිඩ් රයිස් නූඩල්ස් නාසි ගොරෑන්
ඒ වගේ ගොඩක් කෑම තියෙනවා ඒ කට්ටිය ඒ වෙලාවේ හදලා දෙන්නේ ඒ වුණාට ඉතින් මෙතන රයිස් ඇන් කරි එකට ගහන්න නම් රයිස් ඇන් කරි ගන්න නැහැ ආවොත් අනිවාර්යෙන් කාලා බලන්න